අනේ ඔබ මුලින්ම තෝරන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයා ගායනා කරන අනාථ මාරුතේ ගීතය. මේකට විශේෂ කැමැතියි. ඔව්. ඊටාම කෙටි කාලයක්. ඒ කියන්නේ මේ ගීතේ විතරක් ගත්තත් මට මේ ගීතේ ගැන පැය දෙකක් විතර කතා කරන්නට ඉතිහාසයක්, කරුණු, තොරතුරු ගොඩක් තියෙනවා. හැබැයි මම මේ ගීත තෝරගන්න කාරණා කීපයක් ඊටාම කෙටියෙන් කිව්වොත් එක හේතුවක් තමයි. ලංකාවේ සාමාන්‍යයෙන් ගායකයෙක්, ගායිකාවක්, නළුවෙක්, නිළියෙක්, නිර්මාණකරුවෙක්, නවකතාකරුවෙක් මේ ඕනෑම කෙනෙක් සාමාන්‍යයෙන් අකාලේ මැරෙන්නට ඕන ඔහුව නිර්මාණකාරයෙක් වෙන්න. ජීවත්වර ඉන්න කාලේ අපේ රටේ නිර්මාණකරුවන් අගය කිරීම සම්බන්ධව තියෙන්නේ ඉතාම කනගාටුදායි කාරණාවක්. ඒක ලංකාවේ සියලු නාලිකාවලටත් අයිති, සියලු පුවත්පත්වලටත් ඒක අයිති. ඒ චෝදනාව මේ නාලිකාවටත් අයිති. ඒකට හේතුව තමයි අපි දන්නවා ජෝතිපාල මැරුණට පස්සේ තමයි ජෝතිපාල ජීවත් කරවන්න පටන් ගන්න. එම් එස් ප්‍රනාන්දු මැරුණට පස්සේ තමයි එම් එස් ප්‍රනාන්දු ජීවත් කරන්න පටන් ගන්න. හැබැයි මේ මොහොතේත් අපි දන්නවා ලංකාවේ දැන්ට ජීවතුන් අතර ඉන්න විශිෂ්ට ගණයේ නිර්මාණ ශිල්පීන්ව ජීවත්වලා ඉන්න කාලේ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතිකාවතක් ගෙනෙල්ලා සබුද්ධික සාකච්ඡාවක් ගෙනෙල්ලේ නිර්මාණකරුවන් අගේ කිරීමක් කරන්න නැහැ කියලා මම හිතනවා. ඒකට එක හේතුවක් තමයි රූකාන්තවායි ගායකයෙක් ගත්තහම ඔහු ගායකයෙක් සහ සංගීත ශිල්පියෙක් පිළිබඳව යම් ආකාරයක ප්‍රාමාණික ඇගයීමක් අපේ රට ඇතුලේ තියෙනවා. ඒක ඇත්ත. හැබැයි රූකාන්ත ගේයපද රචකයෙක් කියලා. රූකාන්ත පද රචකයෙක් විදිහට දක්වන ඔහුගේ හැකියාවන් පිළිබඳව මම හිතන්නේ තාමත් අපේ රටේ ප්‍රාමාණික සාකච්ඡාවක් සිද්ධ වෙලා නැහැ කියලා. මම එක හේතුවක් තමයි මේ ගීතය තෝරගන්න රූකාන්ත මේ ගීතය ලියලා තියෙන එක කියන කාරණාව. දෙවෙනි එක තමයි මම මේකේ සමහර ගීත සම්බන්ධයෙන් එක නැවතත් කියන්නත් බලාපොරොත්තු වෙන නිසා කෙටියෙන් කියන්නම්. ගීතයක් ලියන නිර්මාණකරුවා හෝ ගායනා කරන ගායකයා හෝ ගායිකාව හිතන දෙයට වඩා වෙනස් දෙයක් හිතන්නට රසිකයාට අයිතියක් තියෙනවා. රසිකයා මවාගන්න එක සමහරලාවට ගායකයා හෝ ගායිකාව කියන එක නෙමෙයි. දැන් මේ ගීතය අහනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අනාථ මාරුතේ කුණාටු සාගරේ කොම් මේ මහා මොහොතේ ඔරුවක් පෙරල එකක් ගැන දන්නා මේ සින්දු කියන්නේ කියලා. එහෙම හිතලා ඒක රස විඳිනවා නම් එහෙම කවුරු හරි මං ඒ ඔහුගේ නැනසට, ඔහුගේ රුචිකත්වයට සහ ඔහුගේ රස විඳින සීමාවට මම බාධාවක් කරන්න කැමති නෑ. ඔහු ඒ සීමා ඉදලා මේක විඳ ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මම දන්න සිදුවීමක් තියෙනවා. ඒ තමයි මට හිතන සිදුවීමක් තියෙනවා අනිත් පැත්තෙන්. දැන් මේ අනාථ මාරුතේ කුණාටු සාගරයේ කියන ගීතේ සම එක පටන් ගන්නකොටම කියනවා මේ දිව්‍ය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ කියලා. දැන් ඔබ ආදරේ නම් මගේ ජීවිතයේ තියෙනකම් මගේ පණවාගේ ආදරේ කරන්නේ ඔබට නම් ඒ ජීවිත දෙක ගෙවෙන්නේ අනාථ මාරුතේ කුණාටු සාගරයේ. විශාල කුණාටුවකට අහු වෙලා අනාථ වෙලා අසරණ වෙලා පීඩාවටපත් වෙලා ගැටුම් ඇති වෙලා බිඳිලා කැඩිලා ගහගෙන බැනගෙන මතවාදවලින් ලොකු රණ්ඩුවකින් තමයි මේ ජීවිතේ තියෙන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් මෙතන මදපවනක් කියනවා කියලා. මේ අනාථ සාගරේ මේ අනා කුණාටුවකට අහු වෙලා අනාථ වෙලා ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රේමයකදී හෝ පෞල් ජීවිතයකදී හෝ අනාථයි කිව්වොත් එහෙම මේ කෙටි වචනය ඇතුලේ තියෙන අනාථයි කියන එකේ ගොඩක් දේවල් නේද කුෂානි? අනාථයි කිව්වොත් එහෙම ඒක ඇතුලේ තියෙනවා මේ 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 අර ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඒ ඒ ඒ අනාථ මාරුතේකට අහු වෙලා ඉන්න මේ මහා කුණාටෝකට අහු වෙලා ඉන්න ඒ පෙම්වතා කියනවා ඔබට මං ආදරේ කියලා. ඊළඟ මුළු පදපේලි ඔක්කොගේම කියන්නේ ආදරේ තරමනේ. අතීතයටත් වඩා අපේ මේ ආදරේ පැරණි. ඒක කොච්චර ලස්සන යෙදුමක්ද කියලා මන් දන්නේ නැහැ. මේ පද රචනේ සාකච්ඡා කරොත් අතීතයටත් වඩා මං මගේ වාගේ ආදරේ පරණයි. එතකොට අපි දෙන්නම මේ ආදරේ වෙනුවෙන් අඬලා තියෙනවා. ඒ අඬලා 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 ඒක දන්නේ මහා සාගරේ විතරයි. ඉතින් ජනකයි වෙලක් තියෙනවානේ මේ අපි අඬ කඳුළු ගංගාවට ගිහිලා මහා සාගරට එකතු වෙනවා කියලා. හැබැයි දෙන්න වෙන් වෙන්න හදනකොට කිව්වොත් එහෙම සදා වෙනස් වෙන්න එපා මැනික මාකරේ. මැනික කියන වචනේ මං කියන්නේ අපි හරියට භාවිතා කරලා තියෙනවා. හැබැයි එයා කියනවා මැනික මං වෙන් වෙන්න එපා. මං මැරණකන් වාට ආදරේ. හැබැයි ඒත් අපි දෙන රණ්ඩු වෙනවා. අපි දෙන වෙන් වෙන්න හදන්නේ. අපි දෙන ගහ ගන්නවා. අපි දෙන බැන ගන්නවා. ඒ නිසා අනිත් පැත්තට මං ආපව කියන මේ සිත රිදවන වදන් වලට හඬන්නට එපා. මං කොච්චර බයිනවද. හැබැයි ඒකට අඬන්න එපා. ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා. සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා. ඒ කියන්නේ මේ ආත්මෙ නෙවෙයි ලබනාත්මෙත් රන් වේවි යාළු වේවි ඉන්න හම්බ වෙමු. සසර සරණ තුරා වෙන් වෙන්න එපා. මං වාට ආදරේ කියලා.
මං කියන්නේ ආදරයක තියෙන හරිම සංකීර්ණකමක්නේ මේක වෙන් වෙනවා එකතු වෙනවා කුණාටුවකට අහු වෙනවා දැන් මේක කියන්නේ පිරිමි හඬකින්නේ මේ මේ කියන්නේ පිරිමියාගේ පැත්තෙන් දැන් මේකම මම හිතනවා දැන් බිරිඳකගේ පැත්තෙන් පෙම්වතිගේ පැත්තෙනොත් මේකම කියන්න පුළුවන් කියලා ඉතින් මට ආසද නා කුෂානි කොහොමද මේක කියන්න කියලා ආන්න හොඳයි ඒ සමම මේ ගීත තෝරගන්න හොඳයි ඉතාලම පැහැදිලි හොඳ විවරණයක් කුෂාන මොකද හිතන්නේ දැන් මේ අපේ මේ මේ ආකෘතිය තුලම තියෙනවා ගායනියට හෝ ගායනාට අභියෝගයක් මේ ගැන මොකද හිතන්නේ ඔව් ගායනේ පැත්තෙන් කතා කරනවා නම් මමත් බොහෝම ආස කරන හොඳ පර්ෆෝමර් කෙනෙක් විදිහට ගායකෙක් විදිහට රූකාන්ත ගුණතිලක මහත්මයා මං ආස කරන කෙනෙක් ඉතින් මිනිසුන්ගේ හදවත් වලට කතා කරන්න ඉතාම ලේසියෙන් දැනගත්ත සංගීතයෙන් සහ පදේ පද රචනා වලින් පවා සෙන්ස් එකක් තිබ්බ මනුස්සෙක් රූකාන්ත ගුණතිලක කියන්නේ. තව දෙයක් ගායකෙක් විදිහට මම දකින ඔහුගේ විශේෂත්වය එකම ගීතය තැන් 10ක කිව්වොත් 10 ආකාරයක්. ඒ කියන්නේ හරිම සජීවීයි බැහැලා ගීතේ ගායනා කරන්නේ එකයි. මේ ගීතේ ගායනයේ කුෂානිට අභියෝගයක් නේද? ඔව් කොහොමත් 10 දිනෙගේ මගේ නෝන ගීතනේ ඉතින් 10 දිනෙගේ තියෙන පොඩි අභියෝගයක් තියෙනවා ඉතින් නේද ගායන කුෂා
මම හිතන්නේ මේ කුෂා